ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ කඨින පින්කමක් කිරීමට ලොකු මුදලක් යනවා නේද? එසේ වියදම් කළ නොහැකි දුප්පත් කෙනෙක් කඨින පින්කමක් කරගන්නේ කෙසේද ස්වාමින් වහන්සේ? පින්වත්නි, කඨින පින්කමක් කරන් ලොකු මුදලක් යන්නේ නැහැ. විශේෂයෙන්ම පරිවාර සම්පත්තිය තියෙන විහෙර විහාරස්ථානවල කඨින පින්කම් කරනකොට බොහෝ දෙනා එකට එකතු වෙලා මහත්ඵල මහානිසංස වන විදිහට ඒ කටයුත්ත කරනවා. සමහරලාට කඨිනේ බාරගත්තු කෙනාට කඨින සිවුර විතරක් මහාන වෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ආරණ්‍ය සේනාසන වගේ අපේ ආරණ්‍ය සේනාසනවල එක අවුරුද්දක අපි ඉතාම දුප්පත් අම්ම කෙනෙක් කඨින පින්කම ඉල්ලලා අපි ඒ අම්මට අවස්ථාව ලබා දුන්නා. ඒ අම්මට කඨින සිවුර ගන්නවත් හැකියාව තිබ්බේ නැහැ. වසාන තුන් මාසේ ඒ අම්මට පින්වත්නි හරියට සිව්පස පත්‍ය පහසුකම් දෙන්න හැකියාවකුත් නැහැ. ඒ වුණාට ඒ අම්ම අනිත් පිරිස යෙදෙව්වා. අනිත් අයට කිව්වා. අනිත් අයත් එක්ක අපූර්වට පින්කම් සිද්ධ කළා. අපින් ධර්මයේ විනය ඉගෙන ගන්න අපේ ගිහි පැවිදි බොහෝ මේ පින්වතුන් පින්වත්නි විවිධ දාන වස්තුන් සකස් කරන අටපිරිකර පූජ කරන සිසු පරිස්කාර පූජ කරනවා. බලනකොට අවසානයේ වෙද්දි ඉතාම උත්කෘෂ්ඨ විදිහට පින්කම සිද්ධ වෙලා අර අම්මගේ අතින් එහෙම ලොකු වේදමක් වේදන් වෙලා නැහැ. ඉතාම අවම ප්‍රමාණයක්. ඒ අම්මගේ ශක්ති පමණි. හැබැයි කර්ම කලම්පල විශ්වාස කරන සත්පුරුෂ එකට එකතු වෙලා තියෙන ස්ථානවලදී පින්වත්නි ඒ පින්කම් බාර ගන්න කෙනාට ඉතාම අවම මුදලක් ගියත් අර සත්පුරුෂ ඔක්කොම කර්ම කර්මඵල දන්න හින්දා පින්කම් ඉතාම උත්කෘෂ්ඨ විදිහට සිද්ධ කරනු ලබනවා. ඒ නිසා කඨින පින්කමක් කරන්න කොච්චරක් මුදලක් යනවද කියලා ඇහුවොත් සත පහක්වත් වේදන් වෙන්නේ නැතුව කරන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍ර පිරිසක් ඉන්න තැනක අසත්පුරුෂයෝ ඉන්න තැනක නම් තනියම සියලුම දේවල් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා ඉන්න තැනක නම් කිසිම ගැටලුවක් නැතුව ඕනෑම තරාතිරම කෙනෙක්ට කැමති විදිහට කටයුතු කරන්න පුළුවන්. හැබැයි ධර්ම විනයට විතර ප්‍රමුඛස්ථානයේ දෙන ස්වාමින් වහන්සේ නමක් මූලිකත්වයේ ඉන්නවනම් එවැනි ගිහි පිරිස් ඉන්නවනම් ධර්ම විනය අනුව විතර කටයුතු කරන අය ඉන්නවා නම් දායක සභා ආදී ගිහි අයගේ මතවලට ධර්ම විනය ඉක්මවාගේ මතවලට ඇහුම්කන් දෙන්නේ නැති ධර්ම විනය අනුව කටයුතු කරන පිරිස් ඉන්න තැන්වල කල්යාණ මිත්‍රයෝ එක්ක පින්වත්නි ඉතාමත්ම උත්කෘෂ්ඨ විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒකට මුදල් නෙමේ අවශ්‍ය වෙන්නේ ඔය ඇත්තන්ගේ බල සම්පන්න ඥාන සම්පයුත කුසාසිත.